आयोवन कालीन प्रवृत्ति वार्ता करने अंक एक सियत रात्रि प्रवृत्ति विकास आय मेलेस आरंभवानी मम संदर्भवानी दरिमान प्रथमे नवदहने सिरस्थल वेत අපොසෝ සස්පෙල ප්‍රතිපලනි කුත්වේයි අපේක්ෂකෙන් 194200කට අධික පිරිසකට සරසවි සුදුසුකම් සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ විභාග පැවැත්වෙන කාලවකවානු සංශෝධනයේට කැබිනට් අනුමැතිය මේක හංගන්න දෙයක් නැහැ කොවිඩ් එන්නත් ලක්ෂ 6ක හිඟයක් තියෙනවා කොවිඩ් පිළිබඳ රාජ්‍ය ඇමති සුදර්ශනී පාර්ලිමේන්තුවේදී කියයි ලක්ෂ 6ක එන්නත් වල ගැටලුවක් තියෙනවා අපි ඒක හංගන්න දෙයක් නැහැ මේක රජයේ වරදක් හින්දා නෙමෙයි ඉන්දියාවේ ඇති තවත් කොවිඩ් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ පැතිර යාමේ අවධානමක් වසංගත රෝග විද්‍යා ඒකකයේ අනතුරු අංගමයි කොළඹ වරාය ආර්ථික කොමිසම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල්යයි විවාදයට අපි බය නැහැ පනත වැඩි ඡන්දෙන් සම්මත කරගන්නවා සභානායක ඇමති ජොන්ස්ටන් කියයි කොළඹ වරාය නගරය කියන්නේ කළු ආර්ථිකයේ තිප්පොලක් අනුරකින් චෝදනා කෘතිම රා නිෂ්පාදන රැසක් රට පුරා මේ වට සුරාබදු නිලධාරිනුත් සම්බන්ධයි මේ හරහා රජයට සිදුවන පාඩුව රුපියල් බිලියන 80කට වැඩි බුද්ධික පාර්ලිමේන්තුවේදී හෙලිකරයි දේශීය පුවත්විතයි ප්‍රථමයෙන් අවධානය COVID-19 වෛරසය අසාධනය වූ නව රෝගීන් 1860ක් පිළිබඳව අද දිනේදී තහවුරු වුණා මෙතර ඉන්දියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රවේදය ශ්‍රී ලංකාවටද ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ගෝලීය කොවිඩ් 19 වෛරසය හමුවේ මේ වන විට අසල්වැසි ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ඉන්දියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවටද ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවට සෞඛ්‍ය අංශය අනතුරු අඟවා සිටිනවා. විදේශවල සිට පැමිණෙන අයගෙන් මේ රෝගය අපේ රටතුලට ඇතුල් වීමට හැකියාව තියෙනවා වගේම අපි දන්නවා අපේ දීවර ප්‍රජාව ගැඹුරු මුහුදේදී සමහර වෙලාවට විදේශවල සිට පැමිණෙන විදේශීය දීවර යාත්‍රා සමග සම්බන්ධතා පවත්වන්න පුළුවන් විශේෂයෙන්ම ඉන්දියාවේ සිට පැමිණෙන දීවර යාත්‍රා සමග සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් ඒ තුලින් ඒ දීවර ප්‍රජාව තුල කොවිඩ් 19 ආසාදිතිය හිටියොත් ඉතාමත්ම පහසුවෙන් අපේ දීවර ප්‍රජාවට එය වැළඳිලා ඒ තුලින් අපේ රටතුලට නැවත වතාවක් මේ රෝගය තුල් වෙන්න පුළුවන් අපි දන්නවා ඉන්දියාවේ මේ වෛරසයේ තවත් ප්‍රභේදයක් තියෙනවා ඒ ප්‍රභේදය උනත් අපේ රට තුලට ඇතුල් වීමේ අවදානම තියෙනවා ඒ නිසා ඉතාමත්ම වැදගත් තමුන් රෝගියෙක් බවට පත් වීම ඒ වගේම ඒ රෝගිය නැවතත් තමුන්ගේ පවුලට ගෙනෙම වළක්වීම සඳහා මේ දීවර ප්‍රජාව ගැඹුරු මුහුදේදී විදේශවල සිට පැමිණෙන දීවර බෝට්ටු වෙනත් ඒ ප්‍රජාව සමග මිශ්‍ර වීම ඒ සම්පූර්ණයෙන්ම නවතා දැමීම ඉතාමත්ම වැදගත් ඒ සමාජ වගකීමක් විදිහට සලකල කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ දමිල මහාවිද්‍යාලයේ ඉගෙනුම් කටයුතු සිදු කරන තවත් ගුරුවරියකට හා සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ආරක්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම බැංකු ශාඛාවේ කළමනාකාරවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සොයා නිරෝධායනය සඳහා යොමු කර එම බැංකු ශාඛාව අද දින සිට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා කෑගල්ල නගරයේ පිහිටි වෛද්‍ය රසායනාගාරයක සේවිකාවක් කොවිඩ් රෝගියෙකු බවට තහවුරු වීම හේතුවෙන් එහි සේවය කළ තවත් සේවිකාවන් දෙදෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශනතකමින් රමුක්කන ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලින් 15 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව පවුල් 50කට අයත් පුද්ගලින් පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පළ කළේ මෙවන් අදහසක්. ඇත්තටම අපිට වාර්තා වෙන මරණ රෝහල්ගත වීමට කලින් මිය යන අවස්ථා ගණනාවක් අපිට වාර්තා වෙනව පහුගිය දින කීපෙම රෝහල් තුල පවතින දාරිතාවය සහ රෝහල් ගත කරවීම සඳහා ප්‍රවාහන සම්පත් සීමිතයි. මේ සියල්ලම සීමිත නිසා ඉදිරියේදී රෝගීන් තවදුරටත් වැඩි වුණොත් මේ තත්ත්වය තීව්‍ර වෙන්න පුළුවන්. ඊටාම් කනගාටුදායක විදිහට නිවෙස් තුල සහ රෝහල් ප්‍රවාහනය කරන අතරතුර මහමග මේ වගේ රෝගීන් ආසාදයෙන් මිය යෑමේ හැකියාව තියෙනවා. මේ යන විදිහට අපි ඉදිරියට ගියොත් ඉදිරි දින කීපයේ අපිට ඉතාමත්ම භයානක සහ අවදානම් රටක් තමයි ඉතුරු වෙන්නේ. සෞඛ්‍ය සේවාවේ සහ රටේ ධාරිතාව ඉක්මවා ගියොත් අපි ඉන්දියාවක් වීම වැළැක්වීමට කිසිසේත් හැකියාවක් නැහැ.
පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සැලකිල්ලට අරගෙන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතයේ මේ තෙවන රැල්ල ආශ්‍රිතව PCR ධාරිතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. දැනට දිනකට PCR පරීක්ෂණ 20,000ක් පමණ ශ්‍රී ලංකාවේ සිදු වෙනවා. නමුත් මේ තෙවනි රැල්ලේ තීව්‍රතාවය සමගම ප්‍රමාණය මදි බව අපි වටහාගෙන තිබෙනවා. ඒ නිසා අවශ්‍ය අනෙකුත් උපකරණ සහ පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. පසුගිය දිනවල අධික ලෙස රෝගීන් වාර්තා වීමත් සමගම රෝහල් ඇඳන්වල යම් අඩුපාඩුවක් තිබුණු බව රටේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වුණා. එම වාර්තා සැලකිල්ලට අරගෙන රටේ ඇඳන් ප්‍රමාණය දැනට පවතින 14455ක සීමාවෙ ඉඳලා තවත් 3000කින් ඉදිරි දින 2-3 ඇතුළත වැඩි කරන්නට කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය විශේෂ කටයුතු රාශියක් කරමින් සිටිනවා. එෙහිදී එම ධාරිතාවය වැඩි කරනවා වගේම ලංකාවේ මෙම කොවිඩ් රෝගීන්ට අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුවෙන් ළඟා වීම පිණිසත් අදාළ සේවාවන් කඩිනමින් ලබා දීම පිණිසත් විශේෂිත දුරකථන අංකයක් ලබා දීලා තිබෙනවා. ඒ 1906 කියන දුරකථන අංකය ඒ යටතේදී දැනටමත් PCR පරීක්ෂණයෙන් රෝගියෙකු බව ඔප්පු වෙලා දැනට රෝහලකට ඇතුළත් වීම අපහසුව සිටින කවුරු හරි ඉන්නවා නම් 1906 කියන දුරකථන අංකය හරහා අදාළ සම්බන්ධීකරණ කටයුතු කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි දින 2ක් ඇතුළත ලංකාවේ සිටින සෑම රෝගියෙකුටම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත නිශ්චිතව ළඟා වී අදාළ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා කියන කාරණය. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. එහිදී COVID-19 වසංගත තත්ත්වය සහ එනත්කරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අතර වාද විවාද ඇති වුණා. වෛද්‍ය විශේෂඥවරු ආණ්ඩුවට අවවාද කරා. ඒව ගණන් ගත්තේ නැහැ. උඩින් එන දේශපාලන තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය යට කරන්නට එපා. අපේ කාලේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිදහස දීලා තියුණා. සෞඛ්‍යම හේතු මත අමාත්‍යාංශය දුවා ගන්න. අද ඔක්සිජන් ගැන කතා කරන, PCR ගැන කතා කරන, අඳන් සංඛ්‍යාව ගැන කතා කරන හැම කෙනාටම කතා කරන්න වෙන්නේ යහපාලන ආණ්ඩුව තිබුණා නම්. ආදානාගාර ගැන ජනාධිපතිවරයා දකුණට හරවන්න සිග්නල් දානකොට අගමැතිවරයා වමට හරවනවා. හැබැයි දැන් කතා කරන්නේ හරියට සුද්ධෝදන රජතුමාගේ බාලමල්ලිලා වගේ. මුවාවරණ ලබා දෙන්නට ඕනේ කියලා. මොකද්ද දුන්න උත්තරය? සාමාන්‍ය ජනතාව මුවාවරණ පැළඳීම මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍යයි කියා හෝ එසේ කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා කියා හෝ මා විශ්වාස කරන්නේ නැහැ. කොහොමද කතාව? එහෙම කියලා අපිට මඩ ගහන්න පටන් ගන්නවා. සමගි ජන බලවේගය අපි ලෑස්ති. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා නියෝජනය කරලා මන්ත්‍රීතුමන්ලාගේ යම් පරිත්‍යාගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරමුදලක් පටන් ගන්න. හැබැයි මේ වෙන වෙන සෝබන වැඩවලට නෙමෙයි එල්ලත ගන්න ගන්න. නව ශ්‍රීලන්තයේ අගමැතිතුමිය ජැසින්ඩා අගමැතිතුමිය එතුමිය බොහොම ආඩම්බරෙන් කතා කරා මගේ රට මේ විදියට ආරක්ෂා වුණේ මගේ රටේ ජනතාව ආරක්ෂා වුණේ මගේ රටේ ජනතාවගේ විනයක් තිබිච්ච නිසා කියලා. හැබැයි කනගාටුවට කරුණ අපේ රටේ සමහරක් ජනතාවගේ විනයක් තිබුණේ නැහැ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත අපිට ලක්ෂ 12ක් විතර ලැබුණා. මේ වෙනකොට ලක්ෂ 9කට විතර පළවෙනි මාත්‍රාව ලබා දීලා තියෙනවා. තව ලක්ෂ 3ක් දෙවෙනි මාත්‍රාව හැටියට ලබා දෙන්න දැන් ආරම්භ කරලා තියෙනවා. ලක්ෂ 12න් ලක්ෂ 3කට දෙවෙනි එන්නත ලබා දෙනකොට ලක්ෂ 9කට මොකද වෙන්නේ? දුගී දුප්පත්භාවය ඉවත් කිරීම ගැන හැම වෙලේම කියන විපක්ෂ නායකතුමා කොවිඩ් පාලන ක්‍රියාවලියේදී දුගී දුප්පත්භාවය මැඩපවත්වාගෙන මේ කටයුතු කරන්නේ කොහොමද කියලා අද කතා කරන්නේ නැහැ. වගකීතු රජයක් ලෙස කොවිඩ් පාලන ක්‍රියාවලියට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. කොවිඩ් පාලනය කරන අතරතුර දුගී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වයන්ද ආරක්ෂා කරගනිමි. අනුපාතය අදින් බැලුවාම ඉන්දියාවට කිට්ටු කළ අපිත් අද පීඩාවට පත් වෙන එහෙම නැත්නම් ඉතාමත් අමාරු තැනකට අපි පත් වෙලා තියෙනවා. මේ වසංගතය තුලින් අපි දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපේ වගකීමක් යුතුයකමක් තියෙනවා අපේ රටේ මේ තත්ත්වය මැඩපවත්වන්න ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මේක තවම අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා සංචරණය සීමා කරන්න, සාවකාලිකව රෝහල් ස්ථාපිත කරන දැනටමත් කටයුතු කරගෙන යනවා. ICU HDU ෆැසිලිටි වැඩි කරන්න, ඔක්සිජන් ධාරිතාව වැඩි කරගන්න මේ සියලු දේම උපරිම මට්ටමකට එන්නේ නැතුව අපි දැනට වළක්වා ගන්න. මොකද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩි වෙන්නේ නැහැ.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තීන්දුව කෙරුවා අවුරුදු 30ට වැඩි අයට අපි එන්නත ලබා දෙනවා ඒ සඳහා අපි මිලදී ගන්නවා ලක්ෂ 6ක එන්නත්වල ගැටලුවක් තියෙනවා අපි ඒක හංගන්න දෙයක් නැහැ මේක රජයේ වරදක් හින්දා නෙමෙයි වසංගතයේ තත්ත්වය මත නිෂ්පාදකයන්ට අවශ්‍ය කරන්නේ සැපයුම දී ගන්න බැරි හින්දා ඒක අපි රටට කියන්න අවශ්‍යයි අපි අභියෝගයක් තියෙනවා ඒ අභියෝගයේ ඉදිරියේ අපි කොහොමද කටයුතු කරන්නේ කියන එක ඉතාමත් වැදගත් ඒ සියලුම එන්නත් අපිට අවශ්‍ය කරන සියලු දෙනාටම ලබා දෙන්නට අපි වැඩපිළිවෙළක් දැනටමත් දියත් කරලා තියෙනවා මේ ගැන කිසිම බයක් සැකක් ඇති කරගන්නට එපා මේ බරපතල ඛේදනීය තත්ත්වය හැමුවේ කොවිඩ් රෝගීන් එහාම යහා කරන මධ්‍යස්ථාන බවට නෙමෙයි පිරිසුදු දැනුම් සම්භාරය සහිත අපේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ දැනුම් පද්ධතිය අපේ රටේ කොවිඩ් රෝගය මර්ධනය කිරීම සඳහා උපයෝගී කර ගැනීම ජාතික අවශ්‍යතාවයක් කියලා අපි තාම ඕනකමින් ඉල්ලනවා කොවිඩ් 19 වෛරසය උත්සන්න වීම හේතුවෙන් මෙවන විට විවිධ ශාස්ත්‍රවල ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වී තිබෙනවා වෘත්තීය ගැටලු මෙන්ම සමාජ ගැටලු සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගැටලු සහ සෞඛ්‍ය උපකරණ ගැටලුද මේ හරහා නිර්මාණය වෙමින් පවතින බව දක්නට ලැබෙනවා සෞඛ්‍ය පාර්බින්තු දිහා බලපුවාම කොරෝනා රෝගී උත්සන්නුනේන් පස්සේ තමයි දැන් මේගොල්ලෝ උපකරණ හොයන්නේ ඇඳන් හොයන්නේ කාමර හොයන්නේ දැඩි සත්කාරයක හොයන්නේ දැනුයි සෞඛ්‍ය පාර්බින්තු හැමදාම කරන්නේ පැලත්තර දාන එකයි බලලා මැටියෙන් හරි කමන්නේ මී වඩනවනම් ඔවුන්ට ඒකයි ඕනකම තිබෙන්නේ අද සෞඛ්‍ය පාර්බින්තු නිලධාරීන්ට කළපුරුද්දක් නැ පළපුරුද්දක් නැ අවම කාර්ය මණ්ඩලයක් එක හෙදයක් තුම් ගුණයක් වැඩ කරන්න අපිට සිදු වෙලා තියෙනවා මේක හරිම අසාධාරණයි නමුත් අපි සටනක් ගෙනිච්චේ නැහැ මොකද අපි හැම දෙයක්ම දරා अवश्य අපි දිගින් දිකටම රජෙන් ඉල්ලා සිටියා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා අපේ ආයුර්වේද රෝහල් පද්ධතියක් තියෙනවා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ආයුර්වේද ප්‍රතිකාර හොඳින් පවත්වාගෙන යනවා ඒ සඳහා වූ අවශ්‍ය වටපිටාව සකස් කරලා දීලා මේ කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා වූ අවශ්‍ය නෛතික රාමුව සකස් කරලා දෙන්න කියලා නමුත් අවාසනාවකට මේ රටේ බටහිර සෞඛ්‍ය අධිකාරිය විසින් විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මේ කටයුතු ඉදිරියට කියන යාමට අවශ්‍ය නෛතික රාමුව සකස් කරලා දෙන්නේ නැහැ. ශ්වසන අපහසුතා තියෙන රෝග තත්ත්වයේ ඇත්තටම සමනය වෙනවා අපේ ඖෂධවලින්. මේ වෙලාවේ තියෙන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරනවා මිසක් වෛද්‍ය ක්‍රම අතර තරඟයක්ද? මේ වෙලාවේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී හිටමු. අපිට මේ හැකියාව තියෙනවා, අපිට මේ දැනුම තියෙනවා, අපිට අවශ්‍ය වටපිටාව සකස් කළ දීම රජයේ විසින් කළ යුතුයි. දැන්ට අභ්‍යාසලාභීන් විදිහට කටයුතු කරන උපාධිධාරීන් සෞඛ්‍ය වෛද්‍යින් MOH ඔෆිස් වල වැඩ කරමින් ඉන්නවා. එතකොට සමහර ආයතනවල හම් වෙන සෞඛ්‍ය ආරක්ෂණ කට්ටල අභ්‍යාසලාභීන්ට ලබා දෙන්නේ නැහැ. මේ අභ්‍යාසලාභීන්ට යම් කොවිඩ් නිසා හරි වෙන රෝගී තත්ත්වයක් නිසා හරි අවදානමක් ආවොත් ඒ අවදානමේ වගකීම ගන්න කවුද? ඒවා ඒ ආයතන ප්‍රධානින් ගන්නෙත් නැහැ. අවසානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගන්නෙත් නැහැ. අමාත්‍යංශයෙන් මේ ගැන වගකීමක් තියනවා කියලා අපිට දැනෙන්නෙත් නැහැ. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි උසස් පෙළ විභාගයේ මුළු සමත් ප්‍රතිශතය 64.39ක් ලෙස අපිට සලකන්නට පුළුවන් ශ්‍රේණි 3ක් සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 3,1777ක් වෙනවා එයින් 194,297ක් විශ්වවිද්‍යාල ප්‍රවේශ दूरकथना 27.84208 ඊළඟට 27.84537 31.88350 31.40314 යන දුරකථන අංක වලින් ඒ වගේම ෂණික ඇමතුම් අංකේ වෙන 19 11
රණවිරු සැමරුම් මාසයේ ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැලඳවීම අද සිදු කෙරුණා. රණවිරු සැමරුම් මාසයේ ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැලඳවීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබුවා. දශක 3කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමා කර නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරෙනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. රසායනික පොහොර භාවිතයේ ඉවත් කිරීම සඳහා රජයගත් තීරණය හමුවේ පොහොර හිඟවීම නිසා තමන් දැඩි අසීරුතාවයකට මුහුණ පා ඇති බව ගොවීන් පවසනවා. මේ අතර ඉදිරි වර්ෂයේ සඳහා අවශ්‍ය තරම් රසායනික පොහොර රට තුල පවතින බැවින් ගොවියන් කිසිසේත් බිය විය යුතු නොමැති බවයි වියත්මක සංවිධානයේ සමාජිකයන් පවසන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේදී රසායනික පොහොර ශ්‍රී ලංකාවේ භාවිතය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බවට සිදු කළ මේ ප්‍රකාශයත් සමග යලිත් පොහොර භාවිතය සම්බන්ධයෙන් රට පුරා සාකච්ඡා ආරම්භ වුණා. ජනාධිපතිවරයා සිදු කළ මේ කතාවේ වසර කිහිපයක් අප පිටුපසට ගියොත් පසුගිය යහපාලන රජයේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතය ක්‍රමානුකූලව ඉවත් කර වස විස වලින් තොර රටක් ගොඩනැගීම සඳහා වූ වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඔබට මතක ඇති පූජාතුරුලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ වස විසෙන් තොර රටක් වැඩසටහන් මාලාව සාර්ථකව කිරීගෙන ගියත් ඇති වූ විවිධ අඩුපාඩු සහ ප්‍රායෝගික ගැටලු මුල් කරගනිමින් එය ඉදිරියට පවත්වාගෙන යමින් රට තුළ එම තත්ත්වය ස්ථාපිත කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. අතරමඟ එය නැවතී ගියා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යලිත් රසායනික පොහොර භාවිතය නතර කර කාබනික පොහොර වලින් රටේ වගාවන් සිදු කරන බවටත් පස මෙන්ම ගොවියාද ආරක්ෂා කර ගනිමින් සුපෝෂිත රටක් නිර්මාණය කිරීමටත් කැපවන බවට සිදු කළ මේ ප්‍රකාශයත් සමග ඊට පක්ෂපාතීව සහ ඊට විරුද්ධව දැඩි මතයන් රට තුල ඉදිරිපත් වෙමින් පවතිනවා. මේ වන විටත් වෙළඳපොළ තුල රසායනික පොහොර හිඟයක් පවතින බවට වැලිමඩ ප්‍රදේශයේ ගොවීන් පවසනවා. සාමාන්‍ය ගොවියන්ට කිසිම රසායනික පොහොරක් නැහැ. ඒ වගේම මීට පෙර අපි ගොවියන්ගේ වගනායක කපනවා කියලා කිව්වා. නමුත් ඒ කිසිම වගනායක් අපේ කැපුවේ නැහැ. ඒ වගනාය 30 දින තමයි නැවතතාවත් මේ ගොවියෝ අස්වැන්න තත්ත්වයට පත් කරලා මේ පොහොර හිඟයක් මවාපාලා නැත්නම් රජයෙන් තහනම් කරලා නැවත ඒ ණයට තවත් ණය කන්දරාවක් එකතු කරලා මේ අරතාපල් ගොවියා මේ වෙනුවට අන්තර්ජාල තත්ත්වයට පත් වෙලා තිනවා. එබැවින්ම පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාවත් පවසන්නේ මේ හේතුවෙන් තමන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවයි. සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් රසායනික පොහොර භාවිතයේ ඉදිරියේදී තහනම් කිරීම සහ ඉන් තමන්ට සිදුවන බලපෑම් පිළිබඳව අදහස් පළ කළා. ලබන අවුරුද්දේ රසායනික පොහොර භාවිතාව 100%ක් නතර කරනවා නම් අනිවාර්යෙන් අස්වැන්න 3 ගුණයකින් අඩු වෙනවා. ඒකට ජනාධිපතිතුමා කියන දේ තමයි ගොවියන්ට ඒ අඩු වෙන අස්වැන්නට අදාළව සහන ආධාරයක් දෙනවා කියලා. හරි ගොවියන්ට සහන ආධාරයක් දෙනවා කියමු. එතකොට ආහාරය කියන්නේ මොකද්ද පිළි? කාබනික පොහොර දාන්න ඕනේ කියලා කිව්වට කාබනික පොහොර නිෂ්පාදනය කරලා ගොවියට බෙදා දෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඉව මොකක් වන් නැතුව දැන් කියනවා රසායනික පොහොර වලින් ඉවත් වෙන්න ඕනේ කියලා. මේක අසාර්ථක. මේ අතර රසායනික පොහොර ඉවත් කර කාබනික පොහොර භාවිතා කිරීමේ රජයේ සැලැස්ම පිළිබඳව වියත්මක සමාජිකයින්ද අද මෙලෙස අදහස් පළ කළා. අපිට රසායනික පොහොර ඉදිරි වර්ෂය සඳහා අපේ රට තුල තිබෙනවා. ඒ නිසා මේව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ගොවියට බය වේතු කාරණයක් නෙවෙයි. අපිට අවශ්‍ය පොහොර තියෙනවා. එම පොහොර භාවිතය තහනම් කරලා නැහැ. පොහොර පිටරටින් ගෙන්වීම තමයි සීමා කරලා තියෙන්නේ. ඒක නිසා අපි කාබනික පොහොර භාවිතය සමාජගත වෙලා ඒකෙන් නිසි උපරිම ප්‍රතිඵල ගන්නතෙක් අපිට භාවිතයට අවශ්‍ය පොහොර අපේ රටේ තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 130ක් ලබන වසර වෙන විට කාබනික පොහොර වගාවට හුරු කරන්න අපේ ගොවියෝ. එම හුරු කිරීමේදී ඔවුන්ට ආර්ථික වශයෙන් පාඩුවක් වුණොත් එම පාඩුව රජය විසින් එම ගොවින්ට ගෙවනවා. ඔවුන්ගේ වගාවන්වල ආදායම යථාර්ථයට පත් වෙනකල් මේ ජනාධිපතිතුමා ගත්ත තීරණයට අතිශයින්ම ගරු කරනවා. මේ රටේ උපනූපන් දරුවා වෙනුවෙන් ඒ ගත්ත ඓතිහාසික තීන්දුවට මේක අර හිතුමතේට කරපු නැතුව මේ ගොවියා අමාරුවේ දාන්න කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ලංකාවේ දැනට කන්න දෙහිකට සරිලන ආකාරයේ රසායනික පොහොර තියෙනවා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය කල් දමා තිබෙනවා. කෙසේ වෙතත් අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව විවාදවලට බිය නොවන බවත්
මෙම පනත් කෙටුම් පත ඉදිරියේදී සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ කොළඹ වරාය නගරය කළු ආර්ථිකයේ තිත් පොලක් බවයි. මේ ආණ්ඩුව එම පනත ඉදිරිපත් කරපු දවසේ සිටම එහි යටි අරමුණක් ගැබ්වී තිබුණා. ඒ යටි අරමුණ තමයි මේ පිළිබඳ අධිකරණීය හෝ පොදු මහජනතාව තුළ හෝ විධිමත් සංවාදයකට භාජන වීමට ඉඩ නොදී මෙම පනත සම්මත කර ගැනීම උන්ගේ අභිලාෂ බවට පත් වෙයි. ඒ නිසාම තමයි ජනවාරි මාසයේ 8 වෙනිදා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. 9 සිකුරාදා දිනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දවසේ පසුවදා කිසිදු පුරවැසියෙකුට අධිකරණයට යාමට හැකියාවක් නැහැ. මොකද සතියක් ඇතුළත අධිකරණයට යන්න ඕන. 8 නම් 15 වෙනිදාට පෙර අධිකරණයට යන්න ඕන. 9 වෙනිදා සිකුරාදා දිනය 8 වෙනිදා ඉදිරිපත් කොට කිසියෙත්ම 9 වෙනිදා අධිකරණයට යාමට හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් එවැනි නඩුවක් ගොනු කරාට පස්සේ දින 21ක් යාමන පත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව කතානායකවරයාට දැන්විය යුතුයි. දැන්ත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අමතරව මහජනයත් එක්ක මේ පනත පිළිබඳව පුළුල් සංවාදයකට ඉඩකඩ විවෘත වුණේ නැහැ. අද දිනේ වන විට කතානායකතුමා පාර්ලිමේන්තුවට එම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය කියුවේ නැහැ. අපි අහන්නේ එකයි. ආණ්ඩුවට තියෙන්න පුළුවන් මේ තමන්ගේ ආර්ථික ගමන් මගේ විශාල හැරුම් ලක්ෂයක් කියලා. අපිට තියෙන්න පුළුවන් ඊට වඩා වෙනස් දේශපාලන විවේචන මේ පනත පිළිබඳව. බරපතල පන්නේ සූදු තිප්පලක්, කළු ආර්ථිකයේ තිප්පලක් බවට පත් කිරීම සඳහා ප්‍රයත්නක් මේක තුල තිබෙනවා කියලා අපිට තර්කයක් තිබෙනවා. ආණ්ඩුවේ තර්කයේ ජනතාව සමග අපිට අපේ තර්කයේ ජනතාවත් සමග සාකච්ඡා කිරීම සඳහා විධිමත් අවස්ථාවක් ලබා දී යුතු තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දවස් 20ක් ඇතුළත සාමාන්‍ය නියවදා ඒ නිසා පාර්ලිමේන්තුවේ කතානායකතුමා එයපු ගමන් අපි මේ විවාදය නැවත වාරයක් දින ගැනීම කර ගන්නවා. මේ විවාදය ගන්න. පාර්ලිමේන්තුවට දාන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ආවෙන් පස්සේ. අපිට කතා කරන්න තියෙන අපේ ආණ්ඩු පක්ෂයේ විශාල පිරිසක් කතා කරන්න බලාපොරොත්තු වෙන තියෙනවා. ඒ නිසා පැහැදිලිව විවාදෙ නක් කරන එක අපි සම්මත කර ගන්නවා. නීති අනුකූලව. අනේ විපක්ෂය කියනවා නම් අපි මේකෙන් පැනල යන්න හදනවා කියලා වෙලාව දෙන්නේ නැහැ කියලා. මොනවද මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ? පාර්ලිමේන්තුවේ මොන පනතක් සම්බන්ධවද මේක ගැන විතරක් කතා කරන්නේ? කොහොම වල්පාලනේ දුන්නානේ පාර්ලිමේන්තුව ඇතුලේ. අපිටත් ඕනේ අපේ මන්ත්‍රීවරුත් හැමතිවරුත් බලහගෙන ඉන්නේ මේ ශේෂ්ඨාධිකරණය තීන්දුව අරගොහම පාර්ලිමේන්තුවේ විවාද කරන්න. අපිව ගෙනාව පනතක් නම් සත්‍ය වාදන කරන්න මොකටද අපි පැන නැන්නේ? ඇයි මේකට බය නැද්ද? ඕනම අවස්ථාවකට යුද්ධ අවස්ථාවල විතරක් නෙවෙයි හැම අවස්ථාවටම හොඳම තැනක් තමයි මේ ලංකාව. මේ චීන ජාතිකයෝ මේක ඇතුළට ඇවිල්ලා වෙනම රාජ්‍යයක් ආණ්ඩුවක් නෙවෙයි 6 දිනක පාලනයක් මේ ඇවිල්ලා මේක ආරක්ෂාවට විශාල තර්ජනයක් අනාගතයේදී වෙනවා. ඒක මං සක්සුදක්ෂේ කියන්න ඕනේ. ඒ වගේම චීනගෙන් නම් බේරෙන්න හම්බෙන්නේ නැහැ. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අවම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රමුකල්ල මහතා පවසනවා. එයද පැවති කැබිනට් තීරණ දනු දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් පතුමාලා දන්නවා ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වෙලා තිබෙන යම් යම් විෂමතාවයන් ඉවත් කිරීම වර්තමාන රජයේ මූලික පරමාර්ථයක් හැටියට සහ මූලිකත්වයක් ප්‍රමුඛත්වයක් ලබා දෙමින් කටයුතු කරනවා. ඒ අනුව මේ අපේ විශ්ලේෂණයන් අනුව ලෝකයේ දෙවුණු රටවල්වල සාමාන්‍ය විශ්වවිද්‍යාලයට ඇතුල් වීම අවුරුදු 16-17 සිදුවෙන අතර ලංකාවේ විවිධ හේතුන් නිසා 19-20 වගේ කාල පරාසයක් තුළ තමයි විශ්වවිද්‍යාලයට දරුවන් ඇතුල් වෙන්නේ. ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ කාල සීමාව අඩු කිරීමේ ව්‍යායාමයක් හැටියට ආපෝස සාමාන්‍ය පෙළ සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ පැවැත්වෙන විභාගය ඊට මාස 3කට පෙර, ඒ කියන්නේ සැප්තැම්බර් එහෙම නැත්නම් අගෝස්තු මාසයේ පැවැත්වීමට තීන්දුව කරනවා. එතනින් මාස 3ක් ඒ අඩුව. ඒ වගේම උසස් පෙළ අගෝස්තු මාසයේ තිබෙන එක ජනවාරි මාසයට ගෙන ආපුවාම මාස 8ක ඉතුරුවක්, දල වශයෙන් මාස 11ක ඉතුරුවක් එතන ඇති වෙනවා. ඒ වගේම ඊට අමතරව අපේ නැවත සාමාන්‍ය පෙළ උසස් පෙළ අපිට උත්තරපත්‍ර පරීක්ෂාව අපිට සැකයක් තියෙනවා නම් අපි ඒකට නැවත වරක් පරීක්ෂණයක් ඉල්ලනවා. එතෙන්දි තවත් මාස 3ක 4ක කාලයක් යනවා. ඒ නිසා ඒ සියල්ල ඉවත් කිරීමට තීන්දුව කරලා තියෙනවා. විශේෂයෙන්ම නැවත පරීක්ෂණ කිරීම මම හිතන්නේ ඒක අර out of card එහෙම නැත්නම් අර ගන්නා ප්‍රමාණයට අමතරව ඒක 30කට 40කට තමයි වාර්ෂිකව සීමා වෙන්නේ. ඒ කටයුත්ත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා දීලා තියෙනවා. මේ මුළු ව්‍යායාමයේ තුලම මාස 14ක 16ක පමණ අඩුවක් ඇති වෙනවා. එතකොට අපි අර 19 20යි කාල සීමාව 17යි 18යි අතරට ගන්න ක්‍රමවේදයක් හැටියටයි මේක ගෙනහලා තියෙන්නේ. මේකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබලා දීලා තියෙනවා.
කෘතිම රාහරහා සිදු කෙරෙන සිරුරට අහිතකර විවිධ නිෂ්පාදනයන් රටපුරා පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ආහාරයට ගන්නා විවිධ ආහාර තුල ඒවා පවතින බවයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අනාවරණය කළේ. අපි අපේ විරුද්ධතාවය ප්‍රකාශ කරා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු මේ රාකර්මාන්තයට අදාළ ගැසට් නිවේදන සම්බන්ධ මේක සෞඛ්‍යමය වශයෙන් මතර තිත පිළිබඳව කතා කරපු ජනාධිපතිතුමේ අගමැතිවරයා විදියට එතුමා මුදල් බාර මුදල් විෂය බාර ඇමතිවරයා විදියට එතුමාගේ අස්සනේ මේක නිකුත් කරනවා එතුමා මේ රටේ සංස්කෘතික ඇමතිවරයා මේ රටේ බුද්ධ ශාසන ඇමතිවරයා මේ රටේ ජාති කුරුමයන් පිළිබඳව අනිත් පැත්තේ මේ අවස්ථාවේදී මම සභාගත කරනවා මේකට අදාළ ඉතා වැදගත් ලිපි ලේඛන කීපයක් විශේෂයෙන් චන්ද්‍රකාන්තන් කාන්ත රූබන් කොණ්ඩවිල් පලා පාර අංක 174 A ලිපිනේ ඔහු ලියපු ලියුමක්. එතකොට මේ ලියුමේ ඔහු ඉතා පැහැදිලිව ඔහු කියනවා මට නීති විරෝධී රා නිෂ්පාදනයේ සම්බන්ධයෙන් නැත්නම් මද්‍රව්‍ය නිෂ්පාදනයේ සම්බන්ධයෙන් චෝදනා ඉල්ලලා තියෙනවා. හැබැයි මේ චෝදනා මේක ලියන්නේ කාටද ඔහු? HG සුමනසිංහ කොමිෂනර් ජෙනරල් ඔෆ් එක්සර්සයිස් ඩිපාර්ට්මන්ට් ඔෆ් එක්සර්සයිස් මේ ලියන්නේ 2019/06. එයා ඒ ලියුමෙන් කියනවා මම මේ කටයුත්ත කරේ සුරාබස් දෙපාර්තමේන්තුවේම නිලධාරීන් කීප දෙනෙක් එක්ක. කවුද ඒ නිලධාරීන්? ඔව්, ඒ ලියුමෙම කියනවා. මම මේක සභාගත කරනවා ලියවිල්ල. මේ ඒ අයගේ සහයෝගය මතයි මම මේ කටයුත්ත කරේ කියලා. ඒ නිකුත් කරපු ලිපිය තියෙනවා. ඒ වගේම ඔහු කියනවා මම වැරද්දක් කළා තියෙනවා. ඒකට මම දඩකන් ලෑස්තියි. හැබැයි මම මේක කරේ තනියම නෙවෙයි. ඒ වගේම 2021/04/27 වෙනිදා සුරාබස් කොමසාරිස් කාර්යාලය නිකුත් කළ කියනවා නිවේදනයක්. ඔබතුමාලා අපි මේ කවුරුත් කන අපේ මේ කැන්ටින් එකෙන් අපිට කන්න දෙන්න. විනාකිරි. විනාකිරි වලට කෘතිම රා යොදාගන්නේ නැහැ කියලා සුරාබස් දෙපාර්තමේන්තුවේ කපිල කුමාරසිංහ මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා. හැබැයි ඔහුම 2020/12 වෙනි මාසේ 9 වෙනිදා ඇවිල්ලා රූපවාහිනී නාලිකාවකදී කියනවා කෘතිම රා යොදා ගන්නවා විනාකිරි නිෂ්පාදනයට. ඉතින් ඒ නිසා ඇත්තටම මේ අදගෙන ගැසට් තුනෙන් වෙන්නේ මේ රටේ කෘතිම රා හදන්න විශාල වශයෙන් මේක අවස්ථාවක් කරගන්න. ඒ නිසා මේ කෘතිම රා තමයි පාවිච්චි කරන්නේ හකුරු ටික හදන්න. කෘතිම රා ටික තමයි පාවිච්චි කරන්නේ විනාකිරි ටික හදන්න. මේ 225 ඇතුළු ගෙවල් වල ඉන්න අය ඔක්කොම කන්නේ ඒ කෘතිම රා කවලම් කරපු ආහාර. මේකයි තියෙන ප්‍රශ්නේ. ඒ වගේම මේ කෘතිම රා නිසා සාමාන්‍ය ගණනය කිරීම අනුව අවුරුද්දකට අහිමි වෙන අපිට බදු මුදල රුපියල් බිලියන 80ක්. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හැමෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.